අපි විනෝද වෙමු. අපි මේ සැඳෑව සුන්දර රාත්‍රියක් බවට පත් කරගමු. මේ ආරාධනය ඒ සඳහා අප කැප වෙලා අපිත් එක්ක අත්වැල් බැඳගත් අපේ ආදරණීය සහෝදරයෙක්ට ඉතාමත්ම සුන්දර මිනිස්සෙක් තවත් මේ වගේම අපේ මේ අයියාගේ හයිය තුලින් Tamanගේ දෙපයින් හිටගත් ඒ සුන්දර ගායකයා ඒ තාරුණ්‍යයේ සිහින කුමරා ඔහු අද ඔහුගේ කාලයේ මේ සමග වැය කරමින් කෘතගුණ සලකන්න ආපහු මහ ගෙදරට ඇවිල්ලා. ඉතින් ආදරණීය විරාජයියේ ඔබටයි මේ ආරාධනය මේ සොඳුරු සැඳෑව වර්ණවත් කරන්න. ඔබ දන්නවද හදවතකට ආමන්ත්‍රණය කරන්න පුළුවන් හොඳම විදිය තමයි සුළු කෙඳිරිල්ල. ඔබේ හදවත ගැහෙන්න පටන් ගන්නෙ ඒ හිමින් සැරේ කරන පුංචි කෙඳිරිල්ලකට. ඒ හිමින් සැරේ ඇවිල්ලා කරන ඒ පුංචි කෙඳිරිල්ලත් එක්ක හිමින් සැරේ ඇවිත් ඒ කියන පුංචි ඇවිදිල්ලත් එක්ක ප්‍රේමණීය භාවය වැඩි වෙනවා කියනවා. ඉතින් ප්‍රේමණීය සැඳෑවක් අරඹන්න ඒ ප්‍රේමයේ හඬ අවදි කරන්න අපේ විරාජයියගේ ලස්සනම ලස්සන ගීතය. ඇත්තටම හදවතට කොඳුරන ඒ මිහිරි හඬ අවදි කරන්න මුලින්ම ඔබේ දෙසවනට කොඳුරන්න විරාජයියේ ඔබට ආරාධනා කරනවා. ගොඩසෙවි. හිතරේ ඇති සමාරණයට අපි ආදරේ නැහැ කියලා.
හැබැයි අපි ආදරේ මෙච්චර මෙච්චර කරුණට අපි ආදරේ අනිෂ්ටයි අයි සමායෙන් තව දෙකක් තුන්දරක් ඉන්නවා අපි ආදරණීයන් කඩ ආදරණ කරනවා ඒ වගේම මෙතන තාම මෙතන සම්පූර්ණයෙන් වන් හිතන්නේ ඒ හත්ති අවුරුද්දම හඳුරන්නේ අපි චූටි පුතා එයා ෆෝන් එකට කතා කරලා දැන් අද තාත්තිගේ උපන්දිනේ හොඳයි අක්කට ඉවරක් ආදර ආරාධනා කරනවා කොහොම ආදරේ ඉපදේ කියලා ඒතකොට තම අපිට ගැම්මන සිද්ධ කියන්න ඕනවා චලක මගේ හොඳ මිත්‍රෙක් ඒක නම් පස්සේ කතා කරමු ඉතින් අද විශේෂ ආරාධිතවත් එක්ක මෙතන ඇවිල්ලා ඉන්නවා අපේ ගුරුතුමා ඇවිල්ලා ඉන්නවා අපි බොහොම ආදරෙන් ආරාධනා කරනවා ඉස්සරහට ගුරුතුමා නැති අපිට ලොකු අඩුවක් නමුත් කාර්යබහුලත්වය නිසා අපිට සම්බන්ධ වෙන්න බැරි වුණා ඉතින් ගුරුතුමාට ගොඩක් ආදරෙන් ඉස්සරහට ආරාධනා කරනවා අපි ශාන ගුරුතුමාට එයා නිසා තමයි අපි මේ ටීම් එක හැදුවේ ඉතින් විශේෂයෙන්ම අපි ආදරේ කරුත් හැමදාමත් තියෙන එක අමතක වෙන්නේ ඉතින් ශානක සර්ට ඉස්සරහට ආරාධනා කරනවා අපි ශානක සර්ට ලොකු අප්පුඩියක් දෙමු හැම කට්ටියම එකතු වෙලා හොඳ ශානක සර් නැත්තම් මේ ආයතනයේ මගේ දර මියුසික් ඇති වෙන්නේ නැහැ ඉතින් අපි කරුත් හැමදාමත් තියෙන ශානක සර්ට සර්ව දකින්න තුන හිටියත් ගොඩක් හිතර අමාරුයි නමුත් ඉතින් රාජකාරීත් එක්ක හරි අපි පොඩි අත්පරියක් දෙමුද අපේ මේ ඇවලාන්ච් කණ්ඩායමට ඒත් එක්කම විශේෂ අත්පුරියක් අපි දෙමු අපේ ප්‍රසංග අයියටනේ හරි ඉතින් මේ සංගීත කණ්ඩායමත් අපේ ආදරණීය විරාජ් අයියා ප්‍රසංග අයියත් මේ හැමදෙනාම එකතු වෙලා ඔබව අරගෙන යන්න යන්නේ මුහුද මැදට හැබැයි ඒ රැල්ල දිගේ පාවෙලා එහෙට මෙහෙට අපි යන්නේ අපේ ජීවිතේ ඉරණම විනාශ කරගෙන අරමුණ කරා ඉතින් මේ යන ගමනේ අපි හරි මාළු ආල්ලගමු ඉතින් එන්න යන්න මුහුදු රැල්ල ඔස්සේ We'll be right back.
අය විශ්ෂක තම අයට විපත් කරන්න. එතකොට මේ හදවත් ඔක්කමයි හරිම ලස්සනයි හරිම පිළිතුරුයි. හැමදාම උදේ හවස බුද්ධ වන්දනාව කරනවා. ඉතින් ඒ බුද්ධ වන්දනාවත් එක්ක එකතු වෙන පිංගල එක්කම අයියට ඇත්තරම එකතු වෙන්න ඕනේ. අයියා තව චිරාත් කාලයක් ජීවිතය අයියා ජය ගන්න ඕනේ. අයියාට ජය ගන්න දෙන්නේ අයියා අයියා ජීවිතේ අතිසාර්ථක කරගත්ත පුද්ගලයේ. ඒ අතිසාර්ථකගත පුද්ගලයේ විදිහට අයියා දැන් ඉන්න හැම ප්‍රජාවගේම හැම කෙනෙක්ගේම ජීවිත සාර්ථකමකට අරන් යනවා. ඉතින් අයියේ ලොකු සේවයක් ලොකු අභිමානයක් සහ අයියා මේ ගත කරපු කාලය සහ මෙතනින් ඉදිරියට මේ ගත කරන කාලේ අයියා කරන කරන කටයුතු සියල්ල සාර්ථක වෙන්න තපන තපන හැම පියවරක්ම සාර්ථක වෙන්න සිතන පතන සෑම තේම ඒ ආකාරයෙන්ම සර්වපකාරයෙන්ම සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පැමිණෙන්න හේතු වාසනා වෙන්න ඕනේ. අයියේ ජීවිතේ ජයන් ජය වෙන්න අයියට මේ ලැබුවා උපන්දිනය සුභම සුභ උපන්දිනයක් සහ සුභම සුභ ජන්මදිනයක් වේවා කියලා හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරනවා අයියේ. නිෂ්කේයත්වයි මේ ජීවිතේ අම්බිච්ච මේ යන ගමනේ හැමතැනම මිනිස්සු අම්බෙලා තියෙනවා. හැමතැනම විවිධාකාරයේ මිනිස්සු අම්බෙලා තියෙනවා. ජීවිතේ ජීවිතේ කියා දුන්න මිනිස්සු ඉන්නවා. ජීවිතේ හරිදේ මොකද්ද කියලා කියා දෙන්න මිනිස්සු කිචේ නැහැ. ජීවිතේ අම්මුන්නේ අම්මා තාත්තා ඇරෙන්න ජීවිතේ මේකයි කියලා වෙලා මග පෙන්වන්න වෙලා මේ මාර්ගේ යන්න කියලා වෙලා මේ මාර්ගේ තමයි හරි මාර්ගය කියලා වෙලා පෙන්වලා දෙන්න මිනිස්සෙක් මං හිතන්නේ අපි මේ කාටවත් ඉඳලා නැහැ මේ ජීවිත කාලේ. හම්බෙලත් නැහැ මේ එළිය ජීවිතේදීවත් අම්මා තාත්තා ඇරෙන්න වෙන කවුරුත් කියලා නැහැ. ඕක කරන්න එපා. ඕක කරපුවාම මේ දේ වෙන්නේ කියලා වෙලා තේරුම් ගන්න මිනිස්සු එළියේ හිටියේ නැහැ. අපිට හිටියේ ඕක කරන්න ඕක කරපුවාම මෙහෙම දෙයක් වෙයි කියලා කියන විතරයි මිනිස්සු හිටියේ. අපි දිහා බල්ල වෙලා මිනිස්සු hina වෙන විතරයි අපි දිහා බල්ල මිනිස්සු hina වෙලා අපෙන් අමුතු විහිළුවක් කරගෙන හිටිය අපේ ජීවිත සියල්ල. ඉතින් ඒ දෙයට අයිය තමයි අම්බිච්ච මේ යන ජීවිත ගමනේ අම්බිච්ච අමුතුම ඇත්තම තාත්තගෙට එහා ගියපු මනුස්සකමක් තියෙන ජීවිතේ මොකද්ද කියලා හරිදී මොකද්ද කියලා ඕක කරන්න එපා මල්ලි. ඕක නෙමෙයි මල්ලි ජීවිතේ. මේකයි මල්ලි ජීවිතේ. මේ දේ තමයි මල්ලි ජීවිතේ. මේ දේ තමයි වා කරන්න ඕන කියලා වෙලා හරිදී කියලා දෙන්න. මගේ ජීවිතේ හම්බෙච්ච මගේ තාත්තගෙන් පස්සේ මට හම්බෙච්ච හොඳම චරිතයක් හොඳම ගුරුවරේ හොඳ සහෝදරේ ජීවිතේ මොන දේ වුණත් මිනිසුන්ට හැම තැනකම වැරදුනහම අත දෙන්න ගොඩක් කට්ටිය කැමති නැහැ. අයියම කියලා තියෙනවා මොන දේ වුණත් මිනිස්සුෙක් උදව් කරන්න කොයි වෙලාවත් බය වෙන්න එපා. අත දෙන්න කාටවත් ඉත දීන වෙලාව අත පුරවල වෙලාව දෙයක් දෙන්න කොයි වෙලාවත් බය වෙන්න එපා. ලැජ්ජ වෙන්න එපා. පරිසරයේ තියෙන දේ ඒ දේ අපිට අය හම්බෙයි කියලා අයියම කියලා තියෙනවා. ඉතින් ඒ දේවල් මගේ ජීවිතේ එකතු කරන අයියට මේ ප්‍රජාවෙ ඉන්න අපේ හැමෝම මල්ලා වෙනුවෙන් සුභ වදනවා අයියේ මේ 21 වෙනි ජන්මදිනයේට. අයියට මෙතනින් එහාටත් මේ ජීවිත කාලේ පුරාවටම සතුටින් හා හැමදේම සර්වපකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා අයියට සුභ ප්‍රාර්ථනා කරනවා. හොඳ හැමෝගෙම අස් දෙක වහගන්න කියලා මම ඉල්ලීමක් කරනවා අපේ සහෝදර ටිකේ. වාඩ් මේ වෙලාවේ හැමතිස්සෙම මතක් වෙන කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් එයා මතක් කරගන්න. මගේ ගීත මුල් ටිකේ ටිකක් කියලා වාලා වෙලී ඩාන්ස් කරන්න ගීත කිහිපයක් කියනවා. නමුත් මේ ගීතේ කොටක් අස් දෙක වහගෙන අපි හා Gerina, 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 Ger
නමුත්
මෙච්චර කාලයක් මේ ආයතනයේ තමයි මම මෙච්චර කාලයක්ම රැඳී හිටියේ. මොකද ඒකට ප්‍රධානම හේතුව උනේ අයියා. මොකද මේ අර කිව්වා වගේ මම මේකට එකතු වෙනවා. අයියා කියන්නේ මේ මෙතන ඉන්න ඒකක කළමනාකාරතුමා විතරක් නෙමෙයි. තව එක්කෙනෙක් සහෝදරෙක්, තව එක්කෙනෙක් ගුරුවරයෙක්, තව කෙනෙක් නෑයෙක්, තව කෙනෙක් තාත්තා කෙනෙක් වගේ උදව් කරන කෙනෙක් තමයි අයියා. පෞද්ගලිකව මට මේ ආයතනය තුළ රැඳී සිටින්න ගොඩක්ම හේතුවක් වුණේ අයියා තමයි. මොකද අපි හැමෝටම එහෙම දැනෙනවා. අපිට හැම අපි හැමෝටම අපිට අපි වැඩෙන දැන් අපිට අමාරු දැන් අපිට දැනෙන දැන් එනවා. නමුත් ඒ හැමෝටම අයියා අපිත් එක්ක ඉන්නවා කියන එක අපිට ගොඩක් දැනෙනවා. ඒක මේ වචනයෙන් කියලා නිම කරන්න බෑ. මොකද මේ මෙතන ඉන්න බහුතරය මම ඇතුළුව දැන් අයියා කලින් අහලා තියෙනවා මේව අමාත්‍යපියෝ ඉන්නවා. නමුත් මේ කියන්නේ මේ වගේ මත්ද වෙනවස්තර ඉන්නවා කියලා ගොඩක් කට්ටිය අහලා තියෙනවා. නමුත් මේ වගේ පූර්ණ අමාත්‍යපියෝ ඉන්නවා දැක්ක මුලින්ම අයියා. මොකද සමහරු ඉන්නවා අමාත්‍යපියෝ ඉන්නවා කියන. නමුත් පොර රාසේ හෝ මේ මොන හරි දෙයක් පාවිච්චි කරන හැම කට්ටිය තමයි බහුතරයක් ඉන්නේ. නමුත් අර මේ ආදර්ශයක් විදියට ගන්න පුළුවන් කෙනෙක් විදියට දැක්ක අයියා අපිටත් මේ දේ කරන්න පුළුවන් කියලා ඒ විදියට පුද්ගලික දැක්ක විදියට දැක්ක අයියා මුලින්ම. ඉතින් මේ සහ ගොඩක්ම මේ මට පෞද්ගලික උදව් කරපු මනුස්සෙක් තමයි අයියා කියන්නේ. මොකද මේ හැමතැනින්ම ප්‍රතික්ෂේප වෙලා හැමතැනින්ම ගොන් වෙලා ඒ වගේ ආව කෙනසක් තමයි මෙතන හැමෝම ඉන්නේ. ඒතකොට ඒ හැමෝටම අත හිත දීලා හැමෝටම ජීවිතේ දිනන්න පුළුවන් කියන දේ පෙන්වන කෙනෙක් තමයි අයියා. ඒක අයියා කරලම් පෙන්වලා තියෙනවා. සහ මේ මම ඇතුළුව මෙතන ඉන්න ගොඩක් කට්ටිය මේ දැන් අයියා කියනවා අයියාගේ මේ 21 වෙනි අමාත්‍යපගේ ජීවිතේ 21 අවුරුදු 21ක් පිරෙනවා කියලා කියනවා. මෙතන ඉන්න බහුතරයන් මං ඇතුළුව මේ අපේ වයසවත් එච්චර නෑ බහුතරයෙක් ඉන්නේ. ඉතින් ඒ වගේ ලොකු කාලයක් ආයතනවල මං හිතන විදිහට වැඩිම කාලයක් රැඳ සිටින තින්නේ අයියා. ඒක අයියා දුදෙත් කිව්වා. ඉතින් මේ අයියානේ මේ ලැබූ උපන්දිනේ. තව දුරටත් අමත් දෙපෙක විඳමින් අප වගේ මේ වගේ මේ වගේ මත්දැවි වලින් නැපුරුන් මේ වගේ සමාජයේ කොම්මුණු පිරිසකට උදව් කරන්න අයියට තවත් ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. නැවත වාරයක් අයියට සුපරිමක් එක් කරන්න සුපර්ස්ට් 41 අවුරුදු 20කට ඉස්සෙල්ලා මට අලුත් අය හම්බෙයි. මේ ආයතනේ පළයාරි ගරලයි හිටියා. අවුරුදු 20ක් කියන්නේ ඉතා දිගු කාලයක්. එතකොට මේ අලුත් අයව ඒ ඉදා දැක්ක රූපයම තමයි අද තියෙන්නේ. කියන්නේ හැඩරුව වෙනස්කම් නෙමෙයි මම මේ කියන්නේ. පුද්ගලයේ මේ අපි අපේ ජීවිතවල තියෙනවා මේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරාට මිනිස්සුන්ගේ මේ පොලිටික කියලා කියන ඒ වගේ දේවල් ටිකක් මුල් කාලේදී මම දැකලා තිනවා අනුෂ්ක අයියගේ. එතකොට මේ අද දක්වා රැඳී සිටීම තුළ මගේ ජීවිතේ මම ආපස්සට ගියාට අද මට ගුරුවරයෙක් වෙලා තිනවා. අද මට මම මුහුණුකම් ගන්නවා. එතකොට මේ අපි හැමෝටම තියෙන ඕගොල්ලෝ කිව්වා වගේ මේ ආයතනයක් තුල වැඩිපුර කාලයක් ඉන්න අපේ ආයතනයේ ඉන්න මේ වැඩිමල්ම කෙනා දැන්. එතකොට මේ ඒක නිසා මේ අපිට මේ මෙහෙට තියෙන ලොකුම ගෞරවය ඕගොල්ලන්ට තියෙන ලොකු දායාදයක් තමයි අනුස්සයි. එතකොට මේ අපි මේ හැමෝගෙම තියෙන මේ අත්දැකීම් යාලේ තියෙන ජීවිතේ වයිසී මුහු පුරාණ ඔබියට මේ අවුරුදු 41 තුළ එයා තුළ තියෙන අත්දැකීම් අපිට බෙදා හදා දෙන්න හරිම සරල විදියට කියන කෙනෙක් ඒ තුළ ජීවත් වෙන කෙනෙක්. ඒකයි යාගේ වෙනස. ප්‍රායෝගික මිනිස්සෙක් කියන එක එයා ඔප්පු කරලා තිනවා එයාගේ ජීවිත කතන්දරේ තුන. ඉතින් අපි හැමෝටම තියෙන්නේ මේ අපි කොහොමද මේ මේ මේකේ අමන්දලිකව ඉන්නේ කියන එක තුළ අත්දැකීම් එයා අපිට කියලා දෙනවා සහ එයා ඒක තුල ජීවත් වෙන නිසා අපිට ඒක හරි සරල විදිහට අපේ ජීවිතවලට තේරුම් ගන්න පුළුවන් විදිහට අපිට දැනෙන්න මේක සරස්සලා තියෙනවා. කවුරු හරි කියනනම් මේක අමාරුයි කියලා මේ කතන්දරේ අමාරුයි කියලා දාගන්න එකම තමයි අපිට තියෙන අමාරු. ඒ නිසා අපි දේසි විදිහට ජීවත් වෙන්න සරල විදිහට ජීවත් වෙන්න දකින්න සරලම පුද්ගලෙ අපිට ඉන්නවා අපේ වැඩිමල් අයියා හැටියට. ඉතින් ඒකට අපි හැමෝටම මේ ලැබුවව 41 වන දිනේ ශක්තියක් වෙයි. මේක හරි පින්වන්ත භූමියක්. මේකේ මේ විශ්වයත් එක්ක තියෙන ලොකුම ගනුදෙනු ටික තියෙන මේ භූමිය. මේකත් එක්ක තියෙන මේ විශ්වයේ තියෙන ශක්තිය මේ අපි හැමෝගෙම මේ ඉන්න ප්‍රජාවගේ තියෙන ශක්තිය අයියට ආශිර්වාදයක් කියලා ලැබෙන අපිත් එක්ක මේ ජීවිතේ හැමදාම ගත කරන්න ලැබෙන්න කියන එක තමයි මට ප්‍රාර්ථනා කරන්න තියෙන්නේ. සුබ උපන්දිනයක් වේවා කියලා. නමස්කාර නැවතත් කියනවා. මගේ අනුකම්පිත
අයියව මගහන් වෙන්නේ කාලේ සිනමන තුන තමයි මේ කතාවක් මත පොරක් මගේ සමී ප්‍රතම කටේ පොරොන්දු මේ අයියා කෙනෙක් මේ මත්ද්‍රව ජීවිතය තුල අපි හැම දිනෙකම නතර කරා තමයි නමුත් විදහස් වුණා කියන අරුත එන දෙන්න මේ අයියා මේ ඉන්න අද ආදරේ තුල ඒ නිදහස මත්ද්‍රව ජීවිත සම්පූර්ණයෙන්ම නිදහස් අතර කරලා නැහැ ඒ නිදහස් කියලා ගන්න අද මේ පක්කන ආයතන පද්ධතිය තුළම මේ කිසිම හිද්දක් නොවි මේ කට පුරා කියන්න පුළුවන් ඒ නිදහස ලබලා තියෙනවා මේ අනුෂ්කයි ඒක තමයි විශේෂයෙන්ම මම දකින මේ දේ අනුෂ්කයි තුළ මේ ඒ තුළ ඉඳගෙන ගොඩාක් දෙමව්පියන්ගේ දුක් කඳු නිවන්න තව සහෝදරවරුන්ට ජීවිතයක් දෙන්න එදා වගේම අද ලොකු කැපවීමක් කරනවා නොවෙනස්ව ඒ කැපවීම මේ විදිහට කරගෙන යනවා ඉතින් මින් ඉදිරියට මේ කැපවීම තුළ අපිට නිදහස් වෙච්ච සුඛලේ හැටියට මේ බලාගෙන ජීවිතේ ගොඩනගා ගන්න හැම දිනකම ශක්තියක් ධෛර්යයක් වෙන්න මාර්ගෝපදේශනේ පෙන්වන්න ඉන්නවා මේ අනුෂ්කයිය ඉතින් මම හැම මොහොතකම කියන්නේ අයියා වගේ චරිතයක් වෙන්න ඒ දිහා බලලා ජීවිත ගොඩනගා ගන්න කියන එක මතක් කරගන්න අයියාගේ ඉදිරි ජීවිතය සාර්ථකව සාර්ථක වෙන්න සහ මේ අසරණ දරුවන්ගේ තවතවත් ජීවිත දෙන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය දැනුම සියල්ල ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මට කියන්න තිබ්බොත් පොතක් කියන්න පුළුවන් අයියෙන් මායි ඔබේ නතර කරපු කාලේ තියෙනවා මට මතකයි අපි දෙන්න ඒ කාලේ ගලු ගෝණිය කරේ තියාගෙන ඉතර දීපුවා මායි මෑයි මේ ළමායේ ළමාසෙමට කතා කරන්න පුළුවන් ඔය බ්ලොග් ගාල් ඔක්කොම තියෙන්නේ මගේ අයියාගේ බ්ලොග් ගාල් ටික එච්චරට ආදරණීය දැත්තා මට පුංචි දෙයක් මට කියන්න මගේ ගෙදරින් ආවේ නෑ පුතා මම අවුරුද්දක් විතර යනවා අයියා කම්පියුටර් ක්ලාස් යනවා කම්පියුටර් ක්ලාස් එකට අයියා මට රුපියල් 5ක් පෙන්නලා යනවා මට අද වගේ මතකයි රුපියල් 5ක් පෙන්නලා යනවා හරි මල්ලි මම ට්‍රීට්මන්ට් එක අයියා රෙන්ටි කෝල් එකක් ගන්න හැමදාම ඉඳලා එනකොට මාව කොහොම හරි මොටිවේට් කර කර ඒ ගල් කුඩු අනනකොට මොටිවේට් කර කර මාව කොහොම හරි ප්‍රාථමික ප්‍රතිකාරය ඉවර වෙනකම් ගෙනාව. ඒ වගේම සිදුවීමක් මේ මෑත යුගයේ වුණා. මම මගේ ඔෆිස් එකේ ටේබල් ටික දාලා ෆොටෝ එකක් අයියා ලැබුවා. අයියා ඒ වගේම වචනයක් කියනවා. මල් ඔයා උතන ඉන්නේ එක මට මාර ආඩම්බරයක් ඔයා හැබැයි ওই දික්කට එන්න ඕන ඒකක් ඔයාට වැරදුනා හැබැයි මට හැමදාම ඒ වගේම වචන කිව්වා හරි සහෝදර බැඳීම හැබැයි මට පොඩි දුකක් තියෙනවා ඒ ප්‍රතිකාර රාමුව ඉන්නකොට තිබ්බ ඒ සහෝදර බැඳීම දැන් හැබැයි පොඩ්ඩක් බයිනවා අඩු පාඩු දැක්කම කියනවා ඒ මේක මේ පොඩ්ඩක් ඈත් වෙලා දෝ කියලා හරිද හැබැයි අයියෝ මාරාදින්චර්යක් නැහැ මගේ ජීවිතේ ගොඩක් වෙනස් කරනවා ගත්ත ගොඩක් අවස්ථාවන් මම දුන්නා ඒක නිසා මම ඔයාට සදා ණයකින් සුබම රූපන්නේ
Thank you.